IS එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් මත යොමු කළ ප්‍රහාරයක් කියලා කියන්න දැන්ට ඔබතුමාට සාක්ෂි මොන හරි තියෙනවද මේ විදියට? මන්ත්‍රීතුමනි, ප්‍රහාරයෙන් පස්සේ මේගොල්ලෝ ඉන්දුනීසියා වෙන තුන්වන පාර්ශ්වයක් කරහා මේ IS නායකත්වයට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබේ. ඒකත් වෙනත් පුද්ගලයෙක් කරහා මේ කණ්ඩායම. ඒ ඇරෙන්න මේක තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව අපි සාක්ෂිවලින් මේ IS සම්බන්ධතාවයක් ගැන අපිට සාක්ෂි නැහැ. නමුත් මේ අය IS මතවාදය තමයි ගෙනිච්ච කියන එක මේ විමර්ශනවලින් පැහැදිලියි. තවත් පැත්තකින් පැහැදිලි කරනවා නම් මේ IS ක්‍රියාකාරකම් වලට එකෙනකින් උද්දීපනය වෙච්ච කණ්ඩායමක් මේක කරා කියන එක තමයි අපිට කියන්න පුළුවන්. ඩෙරෙක් IS ඉන්වෝල්මන්ට් එකක් ගැන අපිට තාම විමර්ශනය කියන්න අපිට අමාරුයි. දැන් ඔබතුමාලා මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් වන්දවා තබා ගැනීම සඳහා දින 90ක කාලයක් ආරක්ෂක ලේකම්වරයාගේ අවසරය ගන්නට ඕනි. ආරක්ෂක ලේකම්වරයා මගින් ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයාගේ නියෝගය මත තමයි අපි රඳවගන්නේ. ඔබතුමා කිව්වා මේ වනාතවිල්ලුවේ සිදුවීම සම්බන්ධයෙන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා. ඒ අය රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරලා තිබුණද? වනාතවිල්ලුවේ අත්අඩංගුවට 4 දෙනාගෙන් 4 දෙනාට අපි රැඳවුම් නියෝග ගත්තා. ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනය කළා දිගටම. ඊයින් 2 දෙනෙක්ගේ සම්බන්ධතාවයක් අපිට විවර්තනයේ දිහෙළදරව් වුණේ නැහැ. ඒ අනුව අපි නැවතත් උන්ගේ රඳවා ගැනීම නියෝගය ඉවත් කර කොන්දේසි පනවල ඒ අපි උදාහරණ අනිත් දෙන්න තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත අපි අත්අඩංගු ඉන්නවා. 2019 ජනවාරි 26 පස්සේ සහරාන් ගැන සොයන්න ගත්තා කිව්වනේ. දැන් සහරාන්ට විවෘත වරින්තු තිබුණනේ 2017 ඉඳලා. එතකොට මේ සොයන්න පටන් ගන්නකොට අර වරින්තු තියෙනවා දැනගෙන හිටියද? නැහැ. දැනගෙන හිටියේ නැහැ. නැහැ. මොකද මන්ත්‍රීතුමනි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයට සම්බන්ධ වුණේ දෙසැම්බර් මාසේ 22 වෙනිදා පස්සේ. ඊට කලින් මේ පිළිබඳ පරීක්ෂණ තිබිලා තියෙනවා. ඒක තිබිලා තියෙන්නේ එහි පොලිසියයි සත්ත්වවාදී වර්තන TID එකයි අතර. ඒ කාලේ වෙනකොට TID එක මගේ අතටපත් වෙලා තිබුණේ නැහැ. ඉනිසක TID එකේ වෙනම ඒ ගැන විමර්ශනයක් පවත්ලා ඒක සාහරන් සම්බන්ධයෙන් වරන්තුවක් කරන් තිබුණා කියලා මම පසුව දැනගත්තා.